පැත්ම කියෙන අත්ය. ඒ පැවැත්ම තුන් ආකාරයි කියල පෙන්නනවා කාම වශයෙන් පවතින්න පුළුවන් රූප වශයෙන් පවතින්න පුළුවන් අරූප වශයෙන් පවතින්න පුළුවන්. මේ සසර තුළ සසර තුළ පවතින්න පුළුවන් තුන් ආකාරයෙකුයි තියෙන්න කියල පු දුවන්දිරුවෝ පෙන්නනවා. කාම බව් රූප බවෝ අරූප බවෝ කියලා. මේ තුන්නට තමයි යං ච්චති බික්කවේ බව බව කියලා කියන්න. පැවැත්මක් විදිහට පෙනල දෙන්නේ කාම වශයෙන් පවති නොදෙන්මේ අපි කරමින් ඉන්න එක රූපවශයෙන් මේ වෙලාව පවතිමි ඉන්න ඉන්න වෙනම ලෝක තලවල අරූපවශයනඋත් මේ වෙලා පවතිමි ඉන්න තවත් ලෝක තලවල. ඔයතුන් ආකාරයකට ඇරෙන්න පැවැත්මක් වෙන නැහැ කියලයි පෙන්න. වෙනආතාරයකින් පවතින්න බැරි බව තමයි පෙන්. බවන වරින්වර අපි කාම වශයෙන් පවතිනවා ඊටපස අපි භාවනාවගේ කරලා රූප බවල උපතිනවා රූප බවල උපතිනවා ඒ පවතිනවා ඒ පැවැත්ම ඉවරවෙලා ආය කාම භාවයන්ට වැටෙනවා ආපවු රූප රූප භවයන්ගේ පැවැත්වොල්ට ය නවා ති ොමොහොම මේ පැවැත්මල් තුනාතරේ මාරුවීම් සිදුවෙනවා. එ මාරුවීම් සිදුවෙන අවස්ථාතමයි උපත්වී කිය කියන්න. මාරුවෙන්න්න මෝ නෑ හැයි පවතින්න දැන් දහන් ෙති අපි දැන් මේ මේ වෙලාවෙත් මේ කාම භවය තුළ පවතිමින් ඉන්නවා එතකොට භවයක් අතරමාරුවීමක් මේ මොතේ සිද් වෙ න්නේෙ නැහැ දැහොගොලු පන පිටි ඉන්න හින්ද මේ මොහොත්තේ භවයන් අතරමාරුවීමක් වෙන්න නැහැහොලු ඇති හැබයි කාම පැවැත්ම තියෙනවා. කිිටපු ගමන් මේ කාම පැවැත්ම කරගන්න බැරි වෙන වෙලාවක් කියෙනවා අපිට ඒවෙලාවට අපිට මාරුවෙන්න්න වෙනෝ වෙන පැවැත්මකට යන්න වෙනවා. ඔොහොම ොහොම මේ පැවැස්මෝල් තුනාතරි මාරුවීමක් තමයි සත්වයින්ට තියෙන්නේ තඥහි තත්ත බවතීතිකත්වා බවෝති උත්තන් කියලා අටුුවාවය පෙන්නනවා මෙන මේ විදිහයට එය එහි වන්නේ කියන අර්ථයෙන් තමයි බව කියලා කියන්න කියලා විබංග අටුවාය පෙන්න බංසූත්‍ර වර්මණ එහි වන්නේගැන පැවතිනවා කියන එක දැ කාම භවය තුළ පිහිටනව පවතිනවා අපි ගැන බීන් කියලා බින්ඇන් බිකමින් කිය කියඇඒ අර්තයෙන් තමයි භවය කියන වචන හැදිල තියෙන්න්නේ කියලා පෙන්න ල දෙනවා ඊළඟට අිධර්මය ගහම ඉටජීටික සංකීර්ණය පෙන්න්නනොවිදිිය උපාගාන පච්චා බහෝ කියන කාරණය පෙන්නන්නේ අති කර්ම බව ඇති උපති බවහ කියල එකන කර්ම භාවයක් කියලා එකකුත් තියෙනවා උපපති පැවැත්මක් කියල හෙකුත් තියෙනවා කර්ම පැවැත්මයි උපති පැවැත්මයි කියෙන දෙේකක් කර්ම විදිහයට පෙන්ෙනෙනවා පිින් පව් අනේ්‍යාාවී යකො පිම් පව් ඇතටම ඒ පිම් පව් කිරීම් වශයෙන් පැවැත්මක් තියෙනවා ඒ කිරීමමල විපාක වශයෙන් උපපති වශයනුත් පැවැත්මත් තියෙනව කියලා පෙන්ෙනනවා උපත් දිට කාමරූප අරූප බවත් පෙන්න්න නවා ඊළඟට සං්ඥාභාවය අසංඥ්‍ය භවය කියලා පෙන්න්නනවා නිව සංඥාන අ සඥාභාවය ලැඩ රෝකාර විදියට ඒක චතු පංච වෝකාර කිලික හෝකර ගැෙනනි ස්කන්ධ ස්කන්ධ එකක් තියෙන විදිහට පවතිනවා අපි සමහර කාලවල්ලුල එකන අරූප විදිහයට න අරූපන මේ අසංඥ්‍ය දිහට චතු ෝකාර කිය පවතින අපි රූප විදිහයට පංචවෝකාර කියල පවතිනවා කාම විදියට ඉදිට ස්කන්ධ වශයනොත් වෙන් කරලා තියවා ඒ පැවැත්ම. කොමැරි මේ ඔක්කොගෙෙන්ම සාරාංස කරල ගත්ත පවතිනවා කියන අර්ථයතමයි තිය පැවැත්ම කියන අර්ථයතමයි තියෙන් උපාධන සහ ගත්ත එකෙන් අපි කලින්කිවන බැඳීම් කියලා අත්තැරගන්න බැරී ගතය සහිතහිතකින් චේතනා පහළ කරන විට තමයි මේ භවගාමී කර්ම සකස්රෙන්නේ ඒ කර්මානුව තමයි විපාක සකස්ේ නිති මෙහම කර්ම කර්ම විපාක ගලාගෙන යන අධර්මතාවයක් විදිහට ලොක ස්වභාාවයක් විදිහයට අන්නේ අන්න එහෙම ගලාගෙන යන ඒ පැවැත්ම තමයි භවය කියලා පෙන්න්න විදිරිීතම අපි කර්ම කර්මවිපාක සහගත්තව පැවැත්මක් සකස්වෙනවා අන්නේ සකස්වෙන පැවැත්ම බවය කියලා කියනවා කුමක් නිසාද මෙහෙම පැවැත්මත් සකස්වෙන්නේ අර අත්තර ගන්න බැරි ගතියහෙන්න්න බැඳීීම් ටිකහෙන්ද. බැඳීම් නිසා පැවැත්ම සකස්වෙනවා කියයි මේ ධර්මතා යුගලේදී පෙන්නන්නේ ැරි ගටු ස ගත්තව හොම අහන්න උතනදිම තරපේඩ අපි ගව තියෙන්නේ මෙහෙම බැඳීම තියෙන හිතක් උපාදාන සහගත හිතක් නේදැ ඔගොල ගැවතියෙන් තරෝයි හිතෙන් ඔගලඩි චේතනා පහල වෙනවා කාය සංචේතනා වචී සංචේතන මනෝ සංචේතනා පහලවෙමින් තියෙනවා දෙැන් දවසකි වෙන කොට දිගින් දිගටම එවැනි චේතනා ඔය හිතේ පාහල වෙන ඒ චේතනාල විපාකය විදිහට විපාක ධර්ම හටගන්න මන ද හටගන්න විපාක ධර්ම පංච උපාදනස් කන්දමයි හටගන්න විපාක විදිහට ඊළඟට ඒ හගන්න විපාක ධර්මෝලට ආයිමත් හිත බැඳී ගිල්ල ආයිමත් චේතනා පහලන දැන් අද උදේඉඳදල වඋන එක නේදබල උපාධයනු සහගත සිතෙන් සිත තිබුණා උදේහිදලක් චේතනා පහළ වුණා ඒ චේතනා හින්ද අම් යම් ක්‍රියාත්මක වීම අපේ අතින් සිද්ධ වෙනවා ඒ හැම ක්‍රියාත්මකවීමක්ම උපාදාානස්කන්ධයක් උදාහනක්‍රදිට චේතනාව පහළ වෙනවා සද්‍යයක් අහන්න ඕනි කියල සින්දුවක් අහන්න ඕනිකි අප එතම එහෙම එනන්න නිවස් බලන්නඕනි තොරතුර දැගන්න ඔයන් එහම මොනහරි චේතනාව පහල වෙන හර උපදාාන සහගතව ය හිතේ. ඊළඟට ඒ චේතනාව ක්‍රියාත්ම කරනකොට පංච උපාධානස්කන්ධමයි පහල වෙන්න ආයාය රූප බලනකොට ඇහේ අර ධර්මතා දහාය කියන්න උපාධානස්කන්ද පහ සද්දාහනකොට ඒ ධර්මතා දහයක් අපි කතා කර ඒ දහය කියන උපාධානස්කන්ධ පහ රූප බැලීම් සද්දැහ මේ හැම එකත්ම උපාධානස්කන්ද පහක හට ගැනීම. විපාක විදිහයට හටගන්න ඒ හටගන්න ධර්මෝලින් ආය මොකද කරෙන් ඒවටත් තායි අරතන්නාව ේදිල ඒවටත් බැඳීගිය සිතෙන් ආය චේතනා පහළ කරගන්න දවස ගෙවෙන්නේ හොමහි අපේ විපාකධර්ම උඩ විපාකස්කන්ධයන් උඩ ආයිම තන්නාවසා ඒ බැඳීගිය හිතෙන් ආය චේතනා පහළ වෙනවා තව දෙයක් කරන්න ඕනෙ කියලා තව අදහසක් එනවා ඒ අදහසට අනු හැනනාසිදව සරී රෙක්‍රියත් මගෙනො ොන්න ය පාක ධර්ම හටගන්න ආය පංචපාදන ඒවා මත ආය චේතනා ඒහින්දා ආය විපාක ධර්ම. හොමතම අපේ දවස ගෙවීගෙන යන්නේ ජීවිතය ගෙවීගෙන යන්නේ ඇතිවේ තමයි බවවය කර්මකර්මවිපාක් කර්මකර්ම විපාක විදිට දිගටම බවය තමන් කරනවා ක විශේෂ අවස්ථාවක් කෙනවා විශේෂ අවස්ථාවක් කෙනවා මේ ජීවිතය අවසාන වෙනකොට වර්තමාන කර්ම භව තවදුරට පර්ත ගන්න බැරි මොහොත්ත අපි හැම දෙලාට එලමේ නො එළමුන් හාම තමයි හැර උපත්ති භවයකට මාරුවෙන්න්නේ එට උපති බව කියලා විශේෂයේ උපදින ප්‍රදේශතියනානයේ ප්‍රදේශයකට මාර්ුවෙලා අයිමත් ඉතින් මේ පැවැත්මතමා ක්‍රියාත්ම කරන්න එතනදී ඔය විදියට දැන් කර්ම භවය තුළ පවති නවා තින් අරු මහොතා පබම උත්පති බවයකට මාරුවනවා ආය ඒ භවය තුළ පවතිනවා ඒක ඉවරයන ගොට ආය තවයකට මහරෙනවා ආය එක තුළ මේ විදිරට පවතින ඔන්න හොම පැවැත්ම තියෙනවාඒ පැවැත්ම තියෙන්න්නේ අර බැඳීගිය ස්වභාවය හින්ද උපාදාන නිසයි කියලා පෙන්නවා තෘපාදාන ගෙවන්න මුොකද අපි කරන්න න යැනි පැතට හිතුව උපාධාන කියල කියන අපි කියේවන අත්තරන්න බැරි ගතිය කියලා ට උපාන ගෙවන්න නං අත්තරන්න බැරිගත් තියන්න මේ බැඳිච්චකතිය ගෙවන්න නම් අත් අරින්න ඕනේ අත් අරින්න භාවනාවක් පෙනම තියෙන පටිනිස්සක්ග සංඥාවක. පටිනිසාක සඥාව වඩන්න ඕනේ හැබැයි පටිනිසග සඥාව එහෙම වඩන්න බෑ ඒකට පූර් සුදුසුකමක් ඕනේ පටිනිසග සඥාව වඩන්න ොළුවන් නිරෝධ සඥාව ගත්ත හිතට ඉතරයි නිරෝධ සඥාව ගන්න නම් විරාග සඥ්‍යාව අරන්තියෙන්න්න ඕනේ ඉතට ඊට කලින් විරාග සංඥාව ගණන්ඩනම් නිබ්බිදාව අරන්තියෙන්නවා ඉම්බිදාව ගන්න නම් ප්‍රිලක්ෂණ වැඩීම කරලා තියෙන්නවා. පිලක්ෂණ ගඩන්න නම් සමාධය තියෙන්නව නොව ොයුදයට අපව් මාර්ගයක් හැදිනා ඒක කරන්න ඒ මාර්ගය පැතනම අපි මේ බලන්නේ අර කෙලි මර යුගලහි සම්බන්ධතාව ඒටික පැහැදිලිද දැනට කකිපටික ව සම්බන්ධය අපි කතා කරමින් ඉන්නේ එටික පැදිලි කියල හිතනවා ඉළඟට අපි සම්බන්ධය මායි ගත්ත බැඳීගිය සිත එකගන උපාධාන සහිත්‍ය හිතේ පහල වෙන චේතන හින්දා විපාක ධර්ම විදිහට චේතනකිහම එක්ුස්සල චේතනා වෙන්න පුළුවන් පි දස කුසල කියල එදා කතා කර අකුසල චේතනා වෙන්න පුළන් දස අකුසල කිලත් කතා කරා ඒ කර්ම භාවේ කර්ම භවේ ඔය චේතනා පහළ කිරීම් දිගෙන් දිගටම සිද්ධ වෙන අත්තරේ විපාක ධර්ම විදිහයට ස්කන්ද හට ගන්න ති ස්කන්ද එකේ වහට ගන්න අපි අස්‍ය තලේ ඉන්න කාලයට දිගෙන් දිගටම කන්ද හතරේ ගොඩුවල් හටගන්න අප අරූප තලවල ඉන්න කාලොහල් වල ස්කන්ධ පහේ ගොඩවල් හටගන්න මේ අද වගේ දවස්සක දැන් අද උදඉදල මේ භාවනා අඩ සටහනේ දෙෙනකම්ම ඒස් කන්ධ පහේ ගොඩුවල් තමයි පැවතුුණේ කාම මට්ටමේ කද පහේ ගොඩවල් කාම මට්ටමේ තියනක් පුොළුවන් රූප මට්ටමේ තියෙන්න්නක් පුොළුවන් විපාග ධර්ම විදිට ස්කන්ධ හටගන්නවා හේස්කන්ධ කෙරෙහි ආය චේතනා පහළවෙෙන ය විපාකාට ගන්න ඔහොම කර්ම උපත්ති කරර්ම උපත්ති විදිර දිගින්දිටම යනවා පැහැදිලි ඇති කෙල හිතනා එක ඒ අපි තවදට ඇත් ඉතුවත් මේ මගේ මෙතන වෙන් කරාස් කන්ධ පා රූප මට්ටමින් ඒම ඉන්න අ ඉන්න එක බ්‍රහ්ම ලෝක තලවල පැවැත්මක් ස්කන්ධ පහ කාම මට්ට මෙම අපි වගේ මිනිස් ලෝකය ඉළඟ දර දිව තලහාය ඉළඟට ප්‍රේතයෝ තිරිසන්නෝ ඒ වගේම පසුරයෝ සහ නිරිසත්වයෝ කියනේ ඔක්කෝම කාම මට්ටමේ ස්කන්ධ පහ පවත්තමින් තමයි ඉන්නේ ත්‍රම අර සක්කොල විභන්ගේ අපි කලින් සාකච්චකර ඒක තිය ඒවම ටික තමෙම ඒ ඕකාර පැවැත්මක් චතුෝකාර පැවැත්මක් මෙතන පංච වෝකාර පැවැත්මක් රූප තැලවලසාහ කාම ලෝක තැලවලවාතඩ පිහිතමක අපි පහල කර ගත්ත චේතනා තියෙනවා ඒ චේතනාහින්දා ස්කන්ධ පහ අටගන්න අදැන් පිහිතමු අද දවස ඇතුළෙත දැන් චේතනා පහල වනා අපිට මේ භාවනා වැඩසටහන්ට සම්බන්ධ වෙන්න ඕනි කියලා එක්කුසල චේතනාව ඒ කුසල චේතනාව තමයි මේ ක්‍රියාත්මකවමින් තියෙන්නේ ඒ ඒ කුසල චේතනාවහින් තුළ දි දැන් අලුත් අලුත්ස්කන්ද අපිට උපදිනවා පංච උපාධානස්කන්ද උපදිනවා මේ වැඩසටහන තුළ ඉන්නකොට ඒ ඔක්කොම කාම මට්ටමේ ත අපි මේ කාම මට්ටමේ පැවැත්මක තමයි මේ වෙලා වී ඉන්නේ අපේ භාවේ කාමභාවේ අප පහල කර ගත්ත කුසල චේතනාවට අනුව දැම්මේ ස්කන්ධ පහ හටගැනිමින් තියෙනවා ඊළඟට දෙැම මේ ස්කන්ධ පා හටගත්තට අපේ අර බැඳි ලගිය හිත එහෙමන එනිසා ආපව් මේ ස්කන්ධ උඩ ආපව් මේ කර්ම භවය හටගන්න ආයත් ඒක හට ගන්න අය කුසලා කුසල චේතන හටගන්න දෙම අපි කරමින් ඉන්නේ අයිමත් කුසල චේතනාවක්නේ හටගත් මේ භාවනාව තුලදත් ඒ අනුව හී ළඟා ධීර්රයනවා විපාක ධර්ම මත ආයෙත් බැඳීගිය සිතෙන් පහල වෙන චේතනා අහින්දා ආයෙත් විපාක ධර්ම හටගන්නවා ආයස්කන්ද පහේකොඩක් තමයි ඇතිවෙන්නේ උදෙඉන්ද්‍ර මේදේ සිද්ධවෙමින් තියෙන බව ජැනෙනවාද තාවනා වැඩසටාන ඇතුළත උසල චේතනා පහල වනා ඉන්ඟට ඒ චේතනාවල් ඉන්ද දැන් හැකණ නාසය දිවසරීරයේ මනස්සව වැඩ කරන්නේ ඒ කුසල චේතනාවට අනුව ඒ අනුව ස්කන්ද පහල වන ඒස්කන්ධයන් කෙර හිතාම බැඳීම ඉවරවෙලා නෑ ආය චේතනා පහල වන තවත් කුසල් කර ගන්නවන කියලා ඒය අනුව දැම්මතාම යන අධදිගට මෙහැමේ අ උ ඒත් ොහොමනේදනේ ඊන කුසල චේතනාම දැපි දන්න හැ සමහරලාවට අකුසල වෙන්න පුළුව මාරුවමින් යන ලාවලුත් තියෙනවා තට කර්මය කෙරෙනවා ඊට අදාල ස්කන්ධ පහළ වෙන ඒස්කන්ධ කර ආය බැඳීගහිතෙන් ආය කර්මය කරෙනවා ය ස්කන්ධ පහළ වෙනවා ඕක තමයි පැවැත්ම කියල කියන්න නැඩිය දෙන්න එක ස්ක්‍රීනගෙන් අහකට ගියසයි සමා එන්න මේ පැවැත්මේතකොට අද උදේ දලලා ඒ දව ඇතුල්ට පෙරේදා හොහොම පියද්දක්කිනවා. අපි ඒ අදහෙම අත්දැක්ක නැති එක මේ එක තම ස්කන්ද ගොඩවල් අතර මාරුවීමමන අත්දක්කෙන ෑනේද කාම භවය තුළම තමයි ස්කන්ධ පාලව මොකද මේ ස්කන්ධ පහතාම පවත්තගෙන යන්න පුළුවන් මට්ටමේ කර්මවිපකයක ඉන්න හෙද හිට පු ගමන් ඉති ඔයි මාහරුවීමන සිද්වෙන්න පුළුවන් කාමභවය ඇතුළදිම වෙන දුගැතියහමත් තියෙන පැතිවොට ඇටන ඉඩ තියෙනවා ඒවා උපත්ති මැට්ට මේ භවයන්ට මාරුවීම.ත මෙත මේ පැවැත්ම කිව්හම අකණ්ඩයි කියල ගන්න කර්ම භවය තුළ කර්ම විපාකර්ම විපාකේ දී පවතින අත්තරේ යම වෙලාවක ඒ ස්කන්දටික පවත්ත ගන්න බැරිවනාම්ම වෙනස්කන්දවලට මාරු වෙලා ඒත් කර්මකර්ම විපා කර්මකර්ම විපාකව දිට දිගට පවතිනම්. පැවැත්ම අකණ්ඩයි. කණ්ඩයි කියල පේන්නේ අර උපති බවයකට මාරුවෙනකොට විතරයි අපිට දැනෙන්නේ නමුත් එතන දකන් ඩයි ඇත්තටම ඒටික පැහැදිලි ඇති කියල හිතෙනවා ගර්ම බවය උප්‍රති බවේ කර්මභවය උපඇති බවය කියලා දිගින් දිගටම යනවා තොට සතරාකාර රඋපාධාන හේතු කර ගැන කාම පැවැත් මහරි පැවැත්මරි අ රූප පත්මැහරි ඇතිකරවන කර්ම තියනවා ඒ කර්ම කිරීම කර්ම භවය කියලා පෙන්න්නනවා ඒ කර්ම විසින් උපද වන ස්කන්ධ තියෙනවා ඒස්කන්දලට උපපත්ති බවය කියලා පෙන්න්නනවා උපපත්ති භවයයි කර්ම භවයයි සමාන වෙච්ච වෙලාවට මොකක් දැි කියන්නේ බවය තුළම අපි ජීවත් වෙන වෙලා වෙයි එැන් උදහන්න එකදිට මේ හද උදේ ඉඳල මේ වෙනකම් කර්මත් කෙරුණ උපතත් ලැබ්බ අලුත් අලු ස්කන්ධ පාල වුණ පාල වනාට මනුස්ස බවය ඇතුළෙමයි. අපට කර්ම භවයක් මනුස්ස බවය උපති බවයක් මනුස්ස භවය මේ කාලය තුළ එඕක ඔම හැමදාම වෙන්න යම් එලාක උප්‍රති බවය මර් වෙනවා නමුත්තැන් අද දීඉද ලැන කර්ම භවය උපති බවයයි එකටයිග සමානවයිගේිය. ත අපි දැන් අර ප්‍රතිසන්ධයක් දෙන අවස්ථාව ගත්තුන් හැමකර්මයටම ඒ වැඩි කරන්න බැහැ. බලවත් වෙලා කර්ම පතයක් බවට පත් එච්ච කර්මයකට ඉතරයි ප්‍රතිසන්ධියකට උදව කරන්න පුළුවන්. ප්‍රවෘතිකර්ම විදිහට මේ බව ඇතුළ තිදිකර්මයපාක ඒවා පුංචි පව පින්වල්ටත් කරන්න පුළුවන්. ප්‍රතිසන්ධයක් ලබා දෙන්න නම්. කර්ම පතයක්ම වෙන්නන. බලවත් කර්මයක්ම වෙන්නනි ඔයි ටික තමයි ඒ මතක් කරන්න තියෙන්නේ භවය සම්බන්ධයිට සාච්කලුත් කරණයක් තියනද අපි භාවනාවට යන්න කලින් තන නත . පැවැත්ම ගැන පෙන්න්නවාම් මේ විදිහටත් භවයු තුන් දෙනෙක් තියෙනම් කියලා කලින්ම ස්කණින් සූත්‍රයක හම් මනා කාම්ම රූපාරූප කියල මේ භවයන් තුනෙෙන් මිදන්න නං ශික්‍ෂා තුනක හික්මෙන්න්න ඕන කියන. අධශීලේ අධීචිත්තේ අධි ප්‍රඥාවයහි කියන තුනෙෙන් හික්මුණ තමයි බවතුනෙන් මිදන්න පුළුවන්. මනිනි අම්කලක මේ තුන්භාවයෝ ප්‍රහීන වෙනවනං. මේ තුන් ශික්‍ෂාහි ශික්‍ෂිත ශික්ෂ නම් වේ. මනිනි එකල මේ මහන තෘශ්ණසිදීයේ සංයෝජන උපටහලය මනාකොට මාන ප්‍රහණෙන් රෘත්ධ දුක්කේ ැන සසර දුක්කය අවසන් කළේ යයි කියනවා. මාර්ගය තිල්න අදිශීල අදිචිත්ත, අධි ප්‍රඥා කියනයි ක්‍රමය තමයි විත් බවතුනින් මි දෙන්න මාර්ගය කියල පන්න